දැන් ඔවුන්ට තියෙනවා මේ රාජතාන්ත්‍රික පාස්පෝර්ට්. ඒව සම්බන්ධ ඊට පස්සේ වාහන. ඊට පස්සේ තවත් අමතර දේවල් තියෙනවානේ. දැන් දුරකථන පාසුකම් ඊට ඉන්ධන ලබා දීම මේ වගේවා සියල්ලම අනිවාර්යයි මේවා. ඒ වාහන සියල්ලම ඔවුන් විසින් ලබා දිය යුතු වෙනවා. මේ සම්බන්ධයෙන් දැනට ඉතාම ශක්තිමත් නීති රීති රාමුවක් ක්‍රියාත්මක වෙනවා අපේ රටේ. ඔබ දන්නවා දූෂණ විරෝධී පනත පසුගිය පාර්ලිමේන්තුවෙන් සම්මතකට තියෙබෙනවා. ඒ අනුව රජයේ විගණන කාර්යාලයනුත් අපෙනුත් විමසීමක් කරලා තිබෙනවා. වාහන පාර්ලිමේන්තුවට අයත් වාහන සියල්ල නැවත භාර දී තිබෙනවාද කියලා එනවා. ඉතින් ඒ පහසුකම් සියල්ල අවසන් වෙනවා. ඒ වගේම තමයි මේ ඩිප්ලොමැටික් පාස්පෝර්ට් එක. මේ පාස්පෝර්ට් එකත් භාවිතා කරන්නට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් සිටි ඒ මන්ත්‍රීවරුන්ට දැන් කිසිම විදියකින් අවකාශයක් නැහැ. පාර්ලිමේන්තු විසුර හැරීමෙන් පස්සේ දැන් අපිට සැක්තැම්බර් 24 වෙනි දින සිට පාර්ලිමේන්තුවේ සිටි සියලුම මන්ත්‍රීවරුන් සාමාන්‍ය මන්ත්‍රීවරුන් විදියට කටයුතු කරනවා. ඒට ව්‍යතිරේකී අවස්ථාවක් විදියට ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 41 අව්‍යවස්ථාව අනුව ආණ්ඩුකම ව්‍යවස්ථා සභාවේ සාමාජිකත්වයේ දරණ සහ සභාපතිත්වයේ දරණ කතානායකතුමත් සාමාජිකත්වයේ දරණ විපක්ෂ නායකතුමත් ඒ වගේම ආණ්ඩුකම ව්‍යවස්ථා සභාවේ සමාජිකත්වය දරන අනිකුත් මන්ත්‍රීවරුන් මේ කියන ආණ්ඩුකම ව්‍යවස්ථා සභාවේ සමාජිකයින් හැරුණකොට අනිකුත් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සැක්තැම්බර් 24 වෙනි දින සිට සාමාන්‍ය පුද්ගලයන් විදිහට ඔවුන් කටයුතු කරනවා.